2019 අවුරුද්දට අදාළව Google Trends result මීට දවස් කීපයකට කලින් Google ආයතනය විසින් අන්තර්ජාලයට නිකුත් කළා තිබ්බා. ඉතින් මේ Google Trends result අන්තර්ජාලයට නිකුත් වුණාට පස්සේ සමාජ ජාලවල ලොකු කතාබහක් ඇති වුණා sex කියන වචන search කරලා අපි කීවෙනි තැනද ඉන්නේ කියලා මේ වතාවේ. මොකද මීට අවුරුදු කීපයකට කලින් ඉඳලා අපි පිටපිට කප් ගැහුවා sex කියන වචනේ Google එකේ search කරලා අපි තමයි අංක 1 කියලා. ඉතින් මේ සැරේ සෙක්ස් කියලා සර්ච් කළා අපි කී වෙනි තැනද ඉන්නේ. ඒ වගේම තවත් ජනප්‍රිය වෙච්ච මාතෘකාවක් ඇච්ච ඔයයි ශ්‍රී ලංකා කියලා මුළු ලෝකෙම සර්ච් කරලා තියෙනවා. ඒකින්ද ශ්‍රී ලංකාවට ජනප්‍රියතාවයක් ලැබුණා. ශ්‍රී ලංකාවට හොඳයි සංචාරක කර්මාන්තයේ වර්ධනය වෙයි වගේ මාතෘකා එළියට ආවා. ඒ වගේම මිස් වර්ල්ඩ්, සාග් ගේම්ස් වගේ මාතෘකාවෙන් ශ්‍රී ලංකාව ජනප්‍රිය වුණා වගේ දේවල් සමාජ ජාලවල ප්‍රචාරණය වෙන්න සංසරණය වෙන්න පටන් ගත්තා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ හැම දෙයක් ගැනම. ඉතින් මම දැන් ඉන්නේ Google Trends වලට අදාළව 2019 result එක තියෙන page එකේ. ඉතින් අපි sex ගැන කතා කරන්න කලින් where is කියන category ශ්‍රී ලංකාව මුලට අවිල තියෙනවා කොහොමද? අන්න ඒක ගැන කතා කරලෙමු. ඉතින් දැන් ඔයගොල්ලන්ට බලපු ගමන් පේනවා by default ඒගොල්ලෝ මාව අරගෙන අවිල තියෙන්නේ see what was trending in 2019. එහෙම නැත්නම් 2019 මොනවද trend උනේ කියලා United States කියන region එකට අදාළව. එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයට අදාළ page එකට. ඉතින් මේකෙ මම පල්ලට ඇද්දි මට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා වයයිස් කියන කැටගරියකදී වයයිස් ශ්‍රී ලංකා කියන එක අංක එකට අවිලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් කාරණාව තමයි යුනයිටඩ් ස්ටේට්ස් වල වයයිස් කියන කාරණාව යටතේ ශ්‍රී ලංකා එකට සර්ච් කරලා දෙනවා. ඊට පස්සේ තමයි වයයිස් සුපර් බෝල් දිස් ඉය වයයිස් ඒරියා 51 වගේ සර්ච් කරලා දෙනවා. හැබැයි මේක මුළු ලෝකෙම එකට ආව නෙමෙයි. යුනයිටඩ් ස්ටේට්ස් ඇතුලේ වයයිස් ශ්‍රී ලංකා වලින් අංක එකට අවිලා තියෙනවා. වයයි ශ්‍රී ලංකා කියලා සර්ච් කළා අංක එකට අවිලා තියෙනවා. මේක වරදවා තේරුම් ගැනීමක් සිද්ධ වුණා. by default මේකෝ අපි අරගෙන ඉන්නේ US page එකට ඉන්න. මේක බලපු ගමන් පල්ලට ගියාම වයයි category එකේ ශ්‍රී ලංකා තියෙන ඉන්න ගොඩක් අය හිතුවා වයයි ශ්‍රී ලංකා කියලා සර්ච් කළා දෙන මුළු ලෝකෙම කියලා. හැබැයි ඒක එහෙම නෑ. US වලින් තමයි අංක එකට සර්ච් කළා තියෙන්නේ. ඉතින් අපි ඒක තවත් විස්තර අතුලට බලාගෙන ගියොත් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා වයයි ශ්‍රී ලංකා කියන සර්ච් ටර්ම් එක වැඩි හරියක්ම සර්ච් වෙලා තියෙන්නේ අප්‍රේල් 21ත් 27ත් අතර කියලා. ඉතින් එහෙම බලුවම අපිට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා ඇයි මේක මෙහෙම සර්ච් උනේ කියලා. අපි හැමෝම දන්නවා ශ්‍රී ලංකාවේ අප්‍රේල් 21 සිද්ධ වෙච්ච අවාසනාවන්ත බෝම්බ ප්‍රහාරයෙන්ද තමයි මේ විදිහට සර්ච් ලිස්ට් එකේ මේක උඩට අවිලා දෙන්නේ. නැතුව සංචාර කර්මාන්තය වර්ධනය වෙනවත් වෙන යම්මෝ කිසිම හේතුවක් ඉඳ නෙමෙයි. හැබැයි මේ රිසල්ට් උත් එන්නේ යුනයිටඩ් ස්ටේට්ස් වල. ඔයගලන්ට පෙන්නනවා යුනයිටඩ් ස්ටේට්ස් වල සබ් රීජන් වලට අනුව කවුද වැඩිපුරම සර්ච් කරලා තියෙන්නේ කියලා අපිට විස්තර පෙන්නනවා. අපි මේකේ ග්ලෝබල් රිසල්ට් එකට ගියොත් එහෙම නැත්නම් වර්ල්ඩ් වයිඩ් රිසල්ට් එකට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා රීජන් වලට අනුව වයයි ශ්‍රී ලංකා කියලා වැඩි හරියක්ම සර්ච් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කට්ටියම. ශ්‍රී ලංකාව තමයි අංක එකට තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට තමයි යුනයිටඩ් ස්ටේට්ස් එන්නේ. අර යුනයිටඩ් ස්ටේට්ස් සර්ච් page එක අපිට පෙන්වන්නේ එක යුනයිටඩ් ස්ටේට්ස් අය වෙන්දට වඩා වැඩිපුර වයයි ශ්‍රී ලංකා කියලා සර්ච් කරලා දිනවා. ඊට පස්සේ නයිජීරියාව, අයර්ලන්තය, පුයිටෝ රිකෝ වගේ රටවල් පිළිවෙලට අවිලා දිනවා. වයයි ශ්‍රී ලංකා කියන එක සර්ච් කරලා දෙන්නේ ශ්‍රී ලංකාවම තමයි වැඩිපුර. එතකොට මේකෙන් ඇත්ත වශයෙන්ම රටට හොඳ දෙයක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයෙන්ද ජාත්‍යන්තර ප්‍රවෘත්ති වල ගියව සහ ලංකාවේ අයත් මේක සර්ච් කරලා දිනවා. හැබැයි මේකේ රයිසින් ටොපික්ස් වලට ගියාම එහෙම නැත්නම් මේකට රිලේටඩ් මොනවද සර්ච් කරලා තියෙන්නේ කියලා බලුවා අපිට තේරුම් ගන්න පුළුවන් බොම්බ්, ඊස්ටර්, ග්ලෝබ්, චර්ච්, එක්ස්ප්ලෝෂන් වගේ ඒවා වෙන රිලේටඩ් සර්ච් වලට ගිහිල්ලා තියෙන්නේ. ශ්‍රී ලංකා බොම්බින්, where is ශ්‍රී ලංකා on the globe, bombing in Sri Lanka, where is Sri Lanka on located.world map, Sri Lanka bombings වගේ දේවල්. ඒ කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් මේක ඉස්සරහටම බලාගෙන ගියාම මේ හේතුව ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච බෝම්බ ප්‍රහාරය. ඒ වගේම මේක වැඩිපුරම සර්ච් කරලා තියෙන්නේ ලංකාවේ කට්ටිය කියලා. එතකොට ලෝකෙම අංක එක වෙලා නෙමෙයි මේක අංක එක වෙලා තිබ්බේ යුනයිටඩ් ස්ටේට්ස් වලින් වයිස් කියලා. හැබැයි මේක ලෝකෙම රිසල්ට් වල අරන් ආවම ශ්‍රී ලංකා කියන එක අංක එක වෙලා තියෙන්නේ වයිස් ශ්‍රී ලංකා කියලා සර්ච් කළා අංක එක වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේම කට්ටිය සර්ච් කළා. ඊට පස්සේ තමයි යුනයිටඩ් ස්ටේට්ස් ඉන්නේ. මේක ලෝකෙටම අදාළ රිපෝට් එකක් නෙමෙයි මේ Facebook එකේ ගියේ එක වැරදියට වටහා ගැනීම. හරි දැන් මම මාරුණා යුනයිටඩ් ස්ටේට්ස් වල රිසල්ට්ස් වල ඉඳලා ග්ලෝබල් එහෙම නැත්නම් මුළු ලෝකෙම රිසල්ට්ස් වලට. අපි දැන් බලමු sex කියලා සර්ච් කළා ලංකාව කී වෙනි තැනද ඉන්නේ කියලා. sex කියලා සර්ච් කළා ලංකාව මේ සැරේ 3 වෙනි තැන තමයි ඉන්නේ. අංක 1 ඉතියෝපියාවටත් අංක 2 බංගලාදේශයටත් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ 3 වෙනි තැනේදීත් අපි තවදුරටත් විස්තර බලන්න ගියොත් එහෙම sex කියලා සර්ච් කළා ලංකාවේ වැඩිපුරම සර්ච් කළා දින්නේ ලංකාව ඇතුළේ වැඩිපුරම සර්ච් කළා දින්නේ ශ්‍රී ලංකාවට අදාළව උතුරු මැද පළාත දෙවෙනි තැන උතුරු පළාතට තුන්වෙනි තැන ඌව පළාතට හම්බ වෙලා
තියෙනවා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකාව ගැන Google Trend Result වල කතා කරන්න තියෙන්නේ ඔය ටික විතරක් නෙමෙයි. MySQL එහෙම නැත්නම් පරිගණක තාක්ෂණයේ තියෙන database language එකක් ගැන search කළා ශ්‍රී ලංකාව තමයි අංක 1ට අවිලා තියෙන්නේ. ඉතින් ඒක අපිට හොඳ පැත්තක් කියලා දකින්න පුළුවන් පරිගණක තාක්ෂණය පිළිබඳ අපේ තරුණ තරුණිය ඔයා වෙනවා එහෙම නැත්නම් ඒ පිළිබඳව හොයනවා කියලා. හැබැයි මේක අපිට තවදුරටත් විස්තර හොයාගෙන ගියා මේ search result එක වළංගු වෙලා තියෙන. එහෙම නැත්නම් මේ search result එක සම්පූර්ණයෙන්ම ඇවිල්ලා තියෙන්නේ western province එකෙන් විතරයි කියලා අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ඊට පස්සේ ටිකක් ජනප්‍රිය වෙච්ච මාතෘකාවක් තමයි miss world කියන එක. ඉතින් miss world කියන search term එකක් වැඩිපුරම Google එකේ search කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ අපේ අය. ඉතින් ඒක නොවැම්බර් 24 න් පස්සේ වගේ දිගටම සර්ච් වෙලා තියෙන. හැබැයි ඊට පස්සේ මේක දෙවෙනි තැන අරන් තියෙන සවුත් අප්‍රිකාව. සවුත් අප්‍රිකාව මේකට ගන්න හේතුව වෙන්න ඇත්තේ සවුත් අප්‍රිකාවෙන් දීුණා මිස් යුනිවර්ස් කියන එක. මිස් වර්ල්ඩ් නෙමෙයි මිස් යුනිවර්ස්. ඉතින් ඒගොල්ලෝ සර්ච් කළා. හැබැයි ඊට පස්සේ ලෝකේ අනිත් රටවල මේ මාතෘකාව කරේ වැඩි උනන්දුවක් තිබිච්ච නැති බවක් තමයි අපිට මේ රිසල්ට්ස් වලින් බලා ගන්න පුළුවන්කම හම්බ වෙන්නේ. අපි ආපහු සර්ච් කළොත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවතින් ලොකු ආඩම්බරයක් ලොකු ජයග්‍රහණයක් කරගෙන ආපු සවුත් ඒෂියන් ගේම්ස් ගැන සර්ච් කරලා තියෙන්නේ කවුද කියලා බැලුවොත් ඒකෙත් අංක එකට නේපාලය ඇවිල්ලා තියෙනවා. මොකද මේ සැරේ නේපාලයේදි තමයි පැවැත්වුනේ. අංක දෙකට භූතානය වගේම අංක තුනට ශ්‍රී ලංකාව ඇවිල්ලා තියෙනවා සවුත් ඒෂියන් ගේම්ස් කියලා සර්ච් කළා Google එකේ. ඉතින් අපි ඒක තවදුරටත් විස්තර කළා මේකේ කෙටි නම වෙන සාග් ගේම්ස් කියලා සර්ච් කරලා තියෙන කවුද කියලා බැලුවොත් ඒකෙත් රිසල්ට් අර විදිහම තමයි ඇවිල්ලා තියෙන්නේ. ශ්‍රී ලංකාව අංක දෙවෙනි ස්ථානයේ ඉන්නේ. නේපාලයේ අංක 1ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවෙත් මේක වැඩිපුර සර්ච් කරලා තියෙන්නේ කවුද කියලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් දකුණු පළාත. දකුණු පළාතෙන් තමයි මේක ගැන වැඩිපුරම සර්ච් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඉතුරු පළාත් වලට මේක බෙදිලා ගිහිලා තියෙන්නේ. රටේ අනිත් පැතිවල නම් මේකට ලොකු උනන්දුවක් තිබිච්ච බවක් පේන්න නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලනනම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති 2019 අවුරුද්දේ Google Trend Report එක කොහොමද අපිට බලපාලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ තියෙන ඇත්තම දත්ත Google එකේ අපේ අය ඒ වගේම මුළු ලෝකෙම සර්ච් කළේ මොනවද කියලා. ඉතින් මේ දත්ත අපිට උපයෝගී කරගන්න පුළුවන්. ඔයා අන්තර්ජාලය ඔස්සේ හරි ඔයාගේ ව්‍යාපාරයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරණය කරගන්න හරි බලාගෙන ඉන්නවනම් එතෙන්දී ඔයාලට විස්පෙසිෆික් විදිහට හොයාගන්න පුළුවන්. 2018 අවුරුද්දේ නොවැම්බර් මාසයේදී මිනිස්සු හේවේ මොනවද, 2019 අවුරුද්දේ නොවැම්බර් මාසයේ මිනිස්සු හේවේ මොනවද වගේ දේවල් ඔයාට ඩීටේල් වශයෙන් දැනගන්න පුළුවන්. කවුද මේ කියුවේ, මොන පළාතේ ඉන්නාද මේ කියුවේ, වැඩි වශයෙන් හොයලා තියෙන මොන දවස්වලද වගේ දේවල් මත. ඉතින් එතකොට ඔයගලන්ට පුළුවන් මිනිස්සුන්ට වැඩිපුර ඕන වෙන දේවල් තමයි මිනිස්සු Google එකේ සර්ච් කරන්නේ. සමීක්ෂණයකට අනුව කියලා තියෙනවා ඇමරිකානු ජනගහණයෙන් 97%ක් දෙයක් මිලදී ගත්තට පස්සේ හරි මිලදී ගන්න කලින් හරි ඒ ගැන අනිවාර්යෙන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනවා කියලා. ඉතින් ඒ අනුව ඔයගලන්ගේ ව්‍යාපාර මේ අන්තර්ජාලය ඔස්සේ අපිට ලැබෙන දත්ත ඇනලයිස් කරලා ඒ අනුවෙන් දිශාගත කළොත් ඔයගලන්ට පුළුවන් වෙයි ඔයගලන්ගේ සේල්ස් වැඩි දියුණු කරගන්න, ව්‍යාපාර වර්ධනය කරගන්න. ඉතින් ඒ කාරණාවත් මතක තියාගෙන වීඩියෝ හොඳයි නම් පල්ලෙන් ලයික් කරන්න. ඒ වගේ මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් පල්ලෙන් තියෙන සබ්ස්ක්‍රයිබ් කියලා බටන් එකක්. ඒ බටන් එක ක්ලික් කරලා මම channel එක subscribe කරන්න. ඒ වගේ මීඩියා පැත්තේ තියෙන bell icon එක ක්ලික් කළොත් මම ඊළඟට දාන වීඩියෝ එක notification එකක් විදිහට ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ කරගෙන ඉක්මනට වෙන්නම්.